දවසක ඔගුල ැමෝටමතින් අදත් සුපුර ලෙස ඔොල හැමෝමගේ YouTube නාලිකාව ඇත පිළිගන්නවා. ඉතින් අදබා ෝගොලන්ට කියර දෙන්න බලාපොරොත්තුව වෙන විදුලි පහන් වර්ග ගැන ඉතින් මම්ම පහන්වර්ග ගැන එක එකට එකින් එකට පාඩමින් පාඩමට යනවා එක පහන් වර්ග ඔක්කෝමටික එක පාඩම්මාලා වෙනමේ කොටස් හතරට පහට වගේ ම මේ එක රෙන යනවා මොකද ඇත්ත කොට තමයි ඕගලන්ට දේරෙන් මොක සමහරක්කය මේ විඩියගත් දැක්ක හම පැක් විතර දිීනාග හම ඒගොල්ලෝ ච්චර බලන්න කැමතිනය ඉතින් මට ඕනේ මේකින් දැනුමත් දෙන්නේ ගොලන්ට පැෑගගියත් පෑ දෙකක්ගියත් සාමාන්‍යයෙන් ටෙක්නිය කොලෙච්චහෙක ගන වගේ මං ඕගලන් කියල දෙනවා මගේ හැම ඉදිම මං අනිවාර්යම කියල දෙනවා මොකද කාර්මික විද්‍යාලයකට ගිහිල්ලා මේක ඉගෙන ගන්න කොට කවදාක තේ මයි කියන්න නෑ මේක මෙච්චරක් දුරතියනවාවමච්චරක් දුරතින බෝරි නෙහම කියන්න. හැබැයි මම YouTubeුට නාඩිකා පටන්ගත් දවසිද මිසු කියනවා ගොඩක් බලන්න නමාරුයි පොතයි පෑන විතරයි අරකයි මේකයි ගොඩක් දෙවල් කියෙනා. ඇත්තරම ඒකෙහින්දා ඉස්හට නම් තවත් තේවගේ කමෙන්ට්ස් පැටිනවා නංම් ඉස්රහට ම කර පරත්තු ද ස්ස්‍රරහට දානදාන ගොඩක්ව ම ම ක්ෂ යින් දන්නේ මොකද අර අනික් දෙකට හිත්‍රරිදදා ගන්නට එඩිය හොන්ඳයි පුළුවන් දිරට දෙයක් කල ඇතකොට පුළුවන්ග බලයි බයිනගෙනෙක් හිතින් බැගන යයි කියලා මම හිතාගෙන ඉන්නවා. ඉතින් මන් මේ පාඩම් ලාවත් මේ විදිහරම දිකටම කරගෙන යනවා. මේක සාමනෙන් අවරුද අවුදු හතරක් වගේ ඉගෙනගන්න කොට්ට මයි කවදාකත් මං ෝන් කඩින්කිෝගේ කවදකත් මේක නෑබේ අප මේ මේ බෝරන් වැඩ අපි වෙන පාන මකටය හෙම කියන්න ඉගෙන ගන්න කෙනට මේක ඇත්තරම් ගොඩක් වැදග ඉතින් එහනම් අපි පටන්ගම පාඩග සාමාන්‍යෙන් ආලෝකය කටගන්න මොකක් හේතුෙන්ද ඔකළ චුට්ටක් හිතන්නක ආලෝකය කටගන්න මොකක් හේතුෙන්දගිලා ඉතින් නාලෝකය කටගන්න තාපයක් හේතුවන් තිබේ තාප පරර්භවය අධික විට එයි ආලෝකයන් නිකුච් කරනවා මෙ තාප ප්‍රවය අධිකෝවිටයින් ආලෝකය නිකුච්චෙන්වා අපි නිකමට බැලුවත් හෙම අපට දහවල් කාලේ ලැබෙන සූර්යා ෝකය සූරයා ලෝකය හටගන්න සූරයා තුඩ ඇතිවන්න තාපෙන් තේරවානයද ඉතින් මේකම තමයි විදුලි පහනත් වෙන්නේ සූර්යා ලෝකෙන් ඇතිවන තාපෙන් සූරයාගේ ආලෝකය විහිදෝනවා හැබැයි අපේ බල්පික ගත්තත් බල්ක ඇතිවන තාපය හේතුන් තමයි ආලුකයෙන් නිකුච්චරන්නේ ඕන්ට පැහැදිලීනේ ඉතින් මේ විදුලි පහන විජලි පහනේ සාමාන්‍යෙන් ආලෝකෙන් නිකුත් කරන්න ෆිලමෙන්ටගක් තිීනවා මෙන්න මෙම ෆිලමන්ටගක් තිීනවා ඉතින් මේ ෆිලමෙන්ටගෙන් තමයි මේකේ හරහා ධාරාාවක්ක්‍යැනකොට තාපය නිකුත්වීම නිසා ආලෝකය නිකුත් වෙෙන්නේ. ඉතින් මේකට විදුලි බලය අවශ්‍යයි. හරිද පිරිස්සුදු ලෝහකින් තැනු කම්බියක් කඋප්පොයෝගී කරගෙන තමයි මෙ මේ සූත්‍රිකාව නිපදවල තියෙන්නේ. ඉදින් මේකින් මංල් කලින් කිව්වාගේ මේ හහා ධාරාාවක් ගමන් කරනකොට මේ ආෝ ධාරාව් ගලායෑම නිසා තාපයක් කටගන්නවා ඒ තාපය තමයි. ියට එලියටයන්නේ ඉතින් මේක තමයි සාමාන්‍ය විදුලි බල්බය පිළිබඳව සාමාන්‍යය අර්ථ දැකීම අපි මුොලින්ම ගතොත්ත එහෙම අපි බල මේක ආරම්භය කොහොමද කියලා අපේ මේ බල්බය නිපදීමට ගෞරෝ හිමිවන්නේ කාටති කියලා ඔකලන් ඇහුත්තම සාමාන්‍ය බල්බය මුලින් මහ මේ සොයා ගත්ත ග කෞද කියලා ඇහුත් එහම ඔුලොක් ොඩක්ය කියන්න තෝමස් සල්ලව එඩිසන්ගේ සා අපිත් එහෙමයි අපත් බල්බය සොයාගත්තයගල සාමනයෙන් සලකන්නේ තෝමසල්ලෝ එඩිසන් ඒ ඉතිහස්සෙන් අපිට පෙන්වනදය ඒත් අපි තවුඩ්ඩක් ඉස්සර හට ඉතියාස ගැන පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත්ත එ හෙම එංගලන්තේ සර් ජෝස සෝන් කියලා විද්‍යාශනය කාබන් ගිල්වන් ලද කැබලි උපයෝගී කරගන නිපදවයි කියලා එක බල්බ නිපදවය කියලා කියලා දෙනවා මේක සාමාන්‍යෙන් ඉංජිනරම් පැත්තර වගේ අනකොට තමයි ඒ අර කියලදන්න මොකද ඕලෙවල් ේලෙවල්ට පස්සේ ටෙක්නිය කොල ජ වගේ ගොඩක් පිළලාවට කියලා දෙන්නේ තෝම සල්ලා ඩිසන් සොයාගත්තයි බල්බය කියර තමයි අපට කියලා දෙන්නේ හැබයි ජෝසස් මහන්ත ගැන කොහහිවක්ක සඳහන් වෙන්නේ මුලින්ම්ම කාබන් ගිල්ලොන් ලද කොළ කැබලි උපයෝගී කරගෙන බල්බය නිපද වය කිලදමයි කියන්න ඉතින් කෙසේ වෙතත් මුලින්ම නිපද වූ විදුලි පහන් නොල සූටි කැහන නම් ෆිල්ිමන්ට්ක අඩංගුවයේ කාබන් හරිද ඒ කාබන් එක උෂ්නත්තේ ඉහළ යද්දී මං ඔගලන්ට ඒ ඇඳල පෙන්න්නන්න. ඉතින් මේ උෂ්නත්ේ ඉහල අද්දී කාබන් වේගෙන් දැවන්න පටන් ගත්තා ඉතින් මේ කාබන් වේගෙන් දැවෙනකොට එ ඇති අර වටේට තියෙන වීදුරුව කලු පැහෙත්ත එකනෙ කළුපාට වෙනවා ඉති මේක එච්චර සාර්ථ ක්‍රමයක් නෙමේ ය මේ වීදුරෝ ලීන් කරන්න ඕනේ මෙන්න වගේ රැසක් වෙනෙහින්ද අපි මෙවේ කාබන් එහෙමනන්නම් අපි කිවොතම් තාප පහන මෙ තාප පහන අපි අයින් කරලා දානවා මේ ඕලට අ දෙන්න මෙන්න කාබන් කූර ඉතින් එහෙනම් අපි බලමු මේ පහනේ ක්‍රියාකාරත්තවය කොහොමද ගැ ති මෙතරන්ත රෂ්ටක් ඊට පස්ස මෙන්නම දදම මේ කාබන්කූර තියන කාබන් කූරට මේ පැත්තෙන් සවෙලා එතකොට ස සප්ල එකක් ලබා දෙෙනවා ඉතින් මේකට අපි කිවමුත්ම කියන්නේ තාප පහන ආ තාප පහනේ මනනම් ආක්ලෑම් කිල්තමයි අපි මේක හදුන්නන්නේ ඉතින් ම මේක ගැල්ලන් කිවුවොත් එහෙම මේකට පුළුවන් මේ ආත්ලෑම් පිහිකට පුළුවන් අධික ආලෝක ශක්තිය නිකුත් කරන්න මෙතන මේ දෙක හරහ අධික ආලෝක ශක්ති නිකුත් කරන්න පුළුවන් මේ තින් කාබන්කෝරක් සහ මෙන්න මෙදැනති නො තවත් මටතුුපිටාක්. මේ දෙන්න මමේ රූපයන්දල් තියන පරිදිී ස්ථානගත කර සැපීමක් ලබා දුන්නට පස්සේ කාබන්කූර සහ අනිින් මතුපිට ඇත්තර ඇති අර පුලිගු පැනීම නිසා මේක ආලෝකයක් නිකොච්චරනෝ. මේක දිගින් දිගටම ක්‍රියාත්නක වෙනකොට මෙන්න මේ කාබන්කූර ටික ටික ටිකටි කොට වෙනවා මෙන්න කොටවී කොටවී කොටවයි පිටි පස්සට නම් මේක මේ කාබන්කොට දැල්ලෙනත් එක්ක මේක වටයට අප ගතත් වදුර විදුරආවරණ ඇත්ති නගුවත්තම අන්නේ වීදුර ආවරණ මේකෙන් කලු වෙන්න ගන්නවා. ඉ දැම් මෙිහෙම මෙහම ඇත්වවෙන්න ගත්ත හම මේදී මේ ආලෝකෙ ආලක ප්‍රොබය ිකෙතික අඩුුවෙනවානේ ඉතින් ඒක ද මේක ටිකටික ටිකටික මෙහෙම දැම්මතන දැල්ලෙනත්ක කාබන්කෝර පිච්චිලා දෙවිලා කොට වෙන්න ගන්න කොට මේක මෙහෙම කරෙන් ටික ික ටිටික උසෙනවා. අන්නේ වැඩේ කරකරරකර ගිහිල්ලා අන්තිමට මේ කාබන්කෝර සහිත තාප පහන ආක්ලෑන් ප එක අයින් වෙලා යවා මේ අයින් වෙලා ගිහිල්ලා අපි දැනට අපේ ගෙවල් වලහෙම භාවිතාකන ඔරේච් ඔරේ් විිලමන් නෑම්කිල එෙනවා ඉතින වගේ තංක්ස්ටන් තංක්ස්ටන් සූත්‍රිකාවත්තියන සූත්‍රිකා පහන් භාවිතා කරනවා ඉස්සෙල්ල ඕකුලු දැකලා ඇති කැමරාවල එහෙම කැමරාවල කියන්නේ මේක සාමාන්‍යයෙන් ැට ගනම් හත නම් අසුුවනන්ගේ වෙන කොට තිබ ලංකා තිබ කැමරහෙම ඔකොල්ලෝ දැක ති අනන්නේේවල තියන මෙ මේ ආප්ලෑම්පිකත් තම එක ති ෆ්‍රේශරකට තියන්නේ ආලෝකය ලබාගන්න ඉතින් ඊට පස්සේ මේක සංවර්ධනය වෙලා වෙලා ඇහිල්ල මේක නැමතිනේ තන්ස්ටන්ෙන් සූච්‍රිකා පහණට හිල්ලා ඉතින් අපි බැලෝත්ත එහෙම මේ හැමතිස්සේම අපිට කාබන් කුරු මේකට දාන්න ඕනේ ඒකයි මේක ඇත්තරම අයිංවෙන් හේතුව සහ මේ මේක ඇතිවෙන ආලෝක ඇත්තක මේ පිටවන කළුපාටර දුම නිසා පරිසරට එච්චර හොඳත් නෑ ඒවගේම අවට තියෙන බල්බයි වටරදිින් වීතුරුූ ඒ ඔක්කුම කල්ුවෙන්න ගන්නවා ඉදි ආ ඒව සුද්ද ගන්නත්ව එක හින්දා මේක ච්චර සාත ක්‍රමයක් වුණේ නෑ. ඉති ඊීටබස්සේ මේක අයින්වෙනවා. ඉ අපගේ මේ දෙවැනි බල්බ එකට අපියම් මේක තමයි තාප පහන පලවිනිම පහන කියලතම අපි හඳන් වන්නේ මේකන් තමයි අපිට ඊට පස්සේ ඉන්ක දෙෙන්ස් ලෑම් එක සෑදින එහම නම් පිළම ලෑම් කියල කියන්නේ එක හ දන්නේ මේකින් පස්සේ දෙැන් අපියං අපගේ දෙවැනි බල්බ එකට හइ lamp සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි මේ සාමාන්‍ය විදලි පහනක් ලෙස හැදිනුවට මේ අපි එදිනිදා නිමස්වල්දි භාවිතාගන්න භාවිතාගන්න පහනත්මයි ඉදි මේ පහනල මේ ෆිල්ිමන්ට එකක නිපදලා තියෙන්නේ තංස්ටන් කියන පිරිසිුදු ලෝහන්තමයි මේ ෆිල්මන්ටක නිපදවලා තියෙන්නේ ඉතින් අපි මේ බල්බක ආලෝක ප්‍රමාණය වොඩ් ගන්න අනුව තමයි ගණනය කරන්නේ ෝ්කට ලූමන් ලෙසින් හරිද ඉති අපි සාමාන්‍යෙන් මේට කොච්චරකයකෙන අපේ මේ ලූමන් කියන්නේ අපට ලැබෙන එළිය මේ එලිය යම් කිසි අගයක් තමයි එකනේ එලිය තින අගගේ තමයි අපි බලන්නේ මේ ස්සරහට වැඩිදුර කියල්දන්න මොක දට සමහරක්ක තේර ඇති තම ම ොඩක් සරල දිහටරන්න මොක ද අපි කියදන්න දිරිගේෙදු නොත්හෙම කාටෝකක් තේරුම් ගන්න බෑ. ඒක නිසා මමක සරලෝම කියල් දෙෙන්නේ මං ඒක ගානක නෝගලන් පෙන්වුවොත්ත හෙම වොට්කට ලූමන් දහයක් කියල තම අපි ගණනය කිරම් කරන්න. වොට්ට එකක් සමානයි යි ලූමන් කියලා එල්ලම් කියලා හඳුවන්නේ ලූමන් වට හරිද අපි මේක සාමාන්‍යයෙන් අපි වොට් හැටකට ආදේශ කල බැලුවොත් එහෙම හැටකටොට ආදේශ කල බැලුවත් එහෙම මේක දහයින් වැඩි කරන්න ඕනේ ලූමන් දහයින් වැඩිකරොත් අපිට න හයසියයි ලූමන් ලූමන් හයසීයක අපිට ආලෝකය පලැබෙනෝ ම මේ ගෙන ගන්නකොට මෙ මේක චුට්ටක් මත තියාගන්න මොකද එකු සමහරක් ප්‍රශ්නවඩ මේක බොඩ් ගානත්ක ලෝමන්ගේ ප්‍රකාශ කරන්න කියලා එන්න පුළුවන් මං මේවල හැමිහික මේ ලෝමන් අගේ මේ හැමිහිකීම මේලකගේෂර් මොන හර තියනේවා මන් ඩස්ක්‍රප්ෂන් එක දාන්නම් ඔගලන්ට ඒවා ගිහිල්ල බලන්න පුළුවන්. මං මේ කියල දෙෙන හැම එකක්වොම හැකිනම් මකරි Googleූගල් එක හරි කොහ සර්ච් කල්ල බලන්න නිවාරයම එහෙම අපි දෙයක් දැනුවම් කොයාගන්න ඕනේ කොහැරි ස්‍රේ්ච් කල්ලා ගෙනගන්න ඕනේ ආයිරිවස් බැක්ට සේච් කරලා බාන එක උගලන්ටගොඩක් හොඳයි. තින් මේ බල්බ එක හැද හැඳුවොත් එහෙම මේක ප්‍රතිරෝධයක් සහිත විබරක් කියලතමයි අපි හඳන්වන්නේ ප්‍රතිරෝධයක් සහිත විබරක් ඇත ගැනවෙන්නේ තංශ්‍රන් සූ්‍රිකාාවට මිකතිඉන්නේ යාලෝ මේ දරාවක් යනකොට අපිට තාපයක් නිෙකුත්් කර ගන්නවන් ඒතා අපි නිසා තමයි අපි ආෝකය විහිඳවන්නේ ඉතින් මේක දෙවී නොයාමට අපි මේ නි කොයිල් කරලා වගේ වයින් තියනවාගේ ඇදංගට තංගර දංගර කොඩාක්ගහිල්ල එහ තමයි මේකින් ඒතාපයක් නෙකුත් කරල අපි ආලෝකයක් ගන්නේ ඉතින් නාච්චවත්ත එෙම මේ කහර හා දරාවක් ගමං කරන්නයට මේ සූචිකාව රත්වෙනවා රක්වීම නිසා තාපයක් නිකුත් කරනවා එතාපේ නිකුත් කරන නිසා ආලෝකයන් නිකුත් කරනවා ඉතින් අපි මේ කටන්න මංකන මේ ලෑම්ප එක අපි තවත් නොමකින් කිවොත් එහෙම තාප දීප්ත පහන කියලා හදුන්නනවා අනි වාරෙන්ම මෙන්න මේ නමනං ඔගොල බලාගන්න ඕනේ මොකද මේකෙද අපට එකව ප්‍රශ්න පත්‍රය ගෙට කියියොත්තේ හැ ගොඩක් කලාට පැත්ල එකත් තමයි ප්‍රතිදීප්ත බට පහනයි තාප දීප්ත පහනයි කියන දෙක. මොකද කලවන් කරලා අපිට ප්‍රශ්නය අමාරු කරවන්න මකම ගොඩාක් සරල ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි මෙන්න මේ වගේ මේක පටලෝල අහන්න පුළුවන්. තාප දීප්ත පහනයේ ක්‍රියාරීත්්‍යය කියලා කියන වූ හම සාමාන්‍යෙන් අපිට කියන්න පුළුවන් මේ කරහා ධරාවක් ගමයනෝ ගමන් කරනවා මෙධාරාව නිසා මෙතන තාපයක් අපිටන ඉතාපෙන් නිසා ආලෝකයක් පිට කරන්නවා කියලා අපිට කියන්න පුුවන්නේ එතකොට ප්‍රතිීප්ත බට පහනත්ක් ගැලපවෝොත්හෙම කොමද ටික කමාරුයි ඉති මේග හිද ම මෙෝගේ දේවල් හොන්දට එක සූත්‍රගා පහන් මෙන්නන්නේ කියන නම්ටික ඔක්කෝම් මතක තියාගන්නන කොයි නමින් හහිද කියන්න බෑ කොහෙ අරි කරගෝල දෙනවා ඒගනිසා නිවාඩම් මෙින්මෝගේ දෙවල් පොඩ්ඩ බලාගන්න ඉතින් මේ සූච්්‍රිකාවේ අග්‍ර දෙකට අග්‍ර දෙකට විබෝන්තරයක් සැපවිට දරාවක් ගමන් කිරීමේද සූට්්‍රිකාවේ ඇතිවන උෂ්ණත්වය අඩු කර ගැනීමට පහන් තුළ වායුවක් අපි ඇතුල් කරනවා ආමාන්‍යෙන් මේ වගේ මේ ෆිල්මන් ලෑම්පිකා ලෑම්පි තාපතීතු පහනක් මේකන් නිපදීමට ප්‍රධාන මෝද්‍රවයන් තුනක් භාවිතා කරනවා එකක් තමයි ටැන්ටම්ම න්දියන් ඊබස් තංස්ஸ்டම් ඊට පස්ස කාබන් මෙන්න මේ තුන්න ප්‍රධාන වශෙන් භාවිතා කරනවා ඉතින් මේකෙදත් අපි ප්‍රධානම් වශෙන් භාවිතා කරන එකනෙ දැනට සුදුසුයි මෝ ්‍රවෙන් හැදුවොත් ගොඩක්ම හොඳයි කියලා පිළිගන්තියෙන්නේ මෙන්න මේ තංස්ටන් කියන මංෝලන්න කලනුකිවා තංක්ස්ටන් කියනගෙන්තම හැදෝත් ගොඩක් හොඳයි කියන්නේෙ ලියර ගන්න තියෙන්නේ ඉතින් ඒකට හේතුෝ තමයි ඒ තාන්ස්ටන් කන්න මෝල් ්‍රව මේල් ම් පොයින්ට් එකගහිමනන්නම් ද්‍රවාන්ගේ ඉහලාගේක තියෙනවා ඒවාගේම ලෝමල් ප්‍රමාණය වැඩි මිකක් දැල්ෙන කොට ආලෝක ප්‍රමාණය අපට ලොකු ආලක ප්‍රමාණයක් ගන්න පුළුවන් අන්න එක තමයි සාමාන්‍යෙන් තන්ස්ටන් වලතින ගුණාග තින් මේක නිසා තංස්ටන් බ මේ ෆිළමන්ට එක දාන का කට නිර්දේශ කන්නෝ කගුඩම්ම හොදයි කියලා ඉතින් මේ විදුලි බුගුල ඇතුළේ ඉතින් මේ බල්බගේ මේ චිත්‍ර දීමමච්චර හොඳ නෑ තින් මෙන් මේ ආකාරන්තමයි බල්බක තියෙන්නේ මේ බල්බක තිබ්හ මෙන්න බල්බෙක ඇතුළ විීදුරු ඇතුු තිෙනවා වාතය. න්නේ මේ වාතය සියල්ලමයිංකල් ලැලියට අයිංකල් වෙලා මේක හිස්සවකාශයක් කර ගැන අපි මේකට ආගන් සහන් නයිටජන් කියන ආගන්හරි නයිටජන් හරි මෙන්නේ වායුන් දෙක එකක් අපි මේකට ඇතුළත් කරනවා. ඉතින් මේ මේ වායුන්නල පීඩනය අඩු කරල තමයික තැන්පත් කලා තියෙන පීඩනය අඩු මේ ඇතුළ තිබ්බට. මේ අපි වායුධානය මුොකොටද කියලා කිව්ොත්ත එහෙම අපි හුස්මගන්නකොට අපි හුස්මගන්නන්නේ කලවන් ගන්න අපි නයිටජන් හුස්ම ගන්නවා එට පස් ඔක්සිජන හුස්ම ගන්නවා කාබන් ඩක්සයිට්නවා යර ඔක්සිජන්මකිල අපි හස්ම ගන්න යන අපි ඔක්කුම ජාතිරිික උස්ම ගන්නවා මේ හුස්ම ගන්නකොට අපි ශරීර ඇතවට යනවා ඉතින් මේක දිත්දැන් අර පිටතවාන්ටක්ක තිබ්බොත් හෙමක ඇතියන පිල නිසා මෙන්න මෙන්නේේ තංස්ටන් දගර පිච්චිලා යනවා එමන කාබන් තිබ්බොත් මංගෝල්ලට කිව කලින් ටැන්ටිලම් තිබ්බල් මේක විනාශල යනෝ ඉතින් මේක විනාශයම වලක්කෝ ගන්න අපි මෙන්නේ ආගන් හෝන අයිතජන් කියන වායෝ දානවා ඒ වගේම මේ මේක මේ මෙන්නේ දංගරය ඇත්තක්ක ඔක්සිිකරණය ලක්වීම වැලැක්වීමටත් අපි වෙන්නේ වායුම් දෙක දානවා මංර කලින්කිව්වාගේ මේක පීඩනය අඩු කරල තමයි මේක තැන්පත් කරලා තියෙන්නේ ඉතින් යම් කිසි ප්‍රමාණිකට සූත්‍රකාාව රත්වනකොට අර ලබගන ජවය වැඩී ඉතින් යම් ප්‍රමාණයක් මේකින් අපති යනවා එ උෂ්ණත්වයක් ලෙස යම් ප්‍රමාණයගොල දැකොත්ත එහම බල්බයක් ඇල්ලුවොත්ත එහෙම සාමානෙන් මේ පෑදකතුනා පත් වනම අපි බල්බෑ මෙහ මති ඇලුවත්තෙම අපත පික්ච වුන පුලන් ඉතින් අර අපිට මේකින් අවුල්පොට් එක කියලා අප මේකින් දැල්ලන් ප්‍රමාණයෙන් ගන්න ජාවයෙන් මේක අපිට ඒකම කිය අපිටවුට්පු් ප්‍රතිඵලයක් ලැබෙන්නේැන ඒකට සරලන එකහම්බු වෙන්නේ මේක කොටසක් අපි කිවත්තම උෂ්ණත්තයක් ලෙස අපතේ යනවා ඇතා අපි නිසා පට රත්වෙලා අපිට කොටසක් අපතේ යනවා මේක කායුකාලය සාමාන්‍යයෙන් පැයදාහත් කියරගන කියන්නේ දාහ කියදම මේක අයුකාල ලෙස්‍රිගන්නේ ති මේක සර නිෂ්පාදනයක් සර නිෂ්පාදනයක් මේ නිසා මේක ප්‍රතිරෝධයක් සහිත විබරක් ලෙස අපි හඳන්නනා අතර මේකට සරලධාරාවත් කරන් එකත් කරන් එකත් ප්‍ර්‍යාවධාරක්ෂ සරලධාරක් යන ඕනෑම දරාවකි මේ ප්‍රියාත්මඟ කරන්න පුළුවන් සූට්‍රිකාවේ ප්‍රමාණය අනුව මේක විබ්බෝන්තරය තීරණය කරන්න පුළුවන්සූටිකාව සයිස්්‍යකනුව මේක විබෝ අන්තර තීරණ කරන්නද පුළුවන් ඒවගේ ජය ීරණය කරන්න පුළුව ඔොට්ටගේ තිීරණය කරන්න පුළුවන් ති අඩු ුවෝට ප්‍රමාණය ඇති බල්පයන්නේ ෆිළමෙන්ට් එක කොයිල් ෆිළමෙන්ට ක්‍රමේට් තමයි තියන්නේ මෙන්න මෙම කොයිල් විදිහට තමයි තියන්න මේ අඩු ප්‍රමාණයකොට් ෝට් ප්‍රමාණය අඩු න ල ලප න්න ට මේක තියන්නේ एक දंगර පන්තියක් විතරයි साමා්‍ය ් सीजට න बा बල फिල්මंड එක को कोल को को කියන වි තමයි තිය ඒන්නේ මට අ ඇතරමකිව මේක මෙහම දඟරයක් මෙම කරක්ර මේකත් තමයි याන්නේ මංෝ මෙහෙමයි පොට්ඩ බලමිහ පහදන්න මේ කොයිල් එක ඇතුළේ තවත් කොයිල්ල එකත්ති නවා එක දංගරයක් ඇතුළේ තවත් දංගරයා ආයිත් අර මේ දංගරයක් විදිට ආපුත් ආයිපර දංඟරක් කලා තමයි එක්වර දඟරැක් කරලා එතකොට ඒක අපි හඳන නො කොයිල් කොයිල් කියලා ොටීයට හැපැත්ය නේවට කොයිල් කොයිල් කියලා හඳන්නන් මේකට වෙන්නේ මේක වගේම තමයි මේ ොට් සියට අඩුවේවට සත් සයට අඩුවවට මේ සීට වැඩියවට මේක තියෙන් තනි දංගරේ මෙ තනි දගර තියනෙ වල තනි දගර එහෙම තියෙනවා ආයි ඒ දංගරම ආපහු කොයිල් එකක් වෙලා ආය දගරයක් වෙලා තමයි මේ ොට් සියට හායිවට යන්නේ සාමාන්න්‍ය මේක තේරෙන් න්නැහනම් ආපහු මැසෙල් ජදදාන්න මංගේ කියලා දෙන්නම් මමකත් මේ කොයිල් කොයිල් කියන්න කියලා සමහරකිටඒනං මට පෙන්න්නත් හැකි වවිී මල්ලක තිබවගේ මතක නොම් පොඩයක හොෝල් බල්ල පුොළ වුණොත් ෂෝට් විඩියෝග හරි දාන්නම් එන්න කොයිල් කොල් කියන බල් ගැන මෙමේතුවොත් එහෙම කොයිල් කොයිල් කියන්නේ කම්ියයක් එක්වර දඟරයක් බවට පත් කර එම දංඟරය යලිත්වරත් දංඟරයක් බවට පත් කිරීමයි කියල හිතාගත්ත නම් හරි ඉ මේ හෝඩට අපි තැන් මං හෝට ගැන කතා ගන්නවා ඉති මේ බල්බය මෙන්න හෝල්ඩ් එක තිනගත්තත පින්ටයි්යිටට්යි හෝඩටයි තියන අපි මෙන්න එකට හයකන්න කැප් එක ගත්තොත්තම අපි කියන්නේ ස්පිකට ටයි් න කැප් කියලා සමාකර මේව සාමනින් අර අමතර දැනුඹට වගේ තමයි මේක උපයෝග වවෙන්නේ ිග ටනට් කැප් කියල තමයි අපි මෙන්න මේක හතුන්නන්නේ ඉතින් සාමන මෙන්න මෙන්න මේ ජාති අපි වකස් ලැ් එක මන්න සූචකා පහනක තාපදීත්ත පානක බින්න මේ ආකාරය තමයි තියන්නේ ඉතින් මේක උපරිම වෝට ප්‍රමාණය ෝ එකසේ පන්හන් ඔොයිත්මෝනො පොට් එකසේ පණහෙන් උඩ මේ බල් යන්නේ නෑ මේක නිකුත් ක නාලෝක ප්‍රමාණය ගන්න කරන ඒ එකක තමයි මං ඔගලන්න කනිින් වගේ පෙන් කිවා ලක්ස් කියලා ලක්ස් කියලා හදුන්නන්න ඒක ඉතින් ඒකෙදී වර්ග මීට්‍රයක නිකුත් කන්න නිකුත් කරන්න ලූමන් ප්‍රමාණය තමයි එක අපිට ලබාගන්න පුළුවන් ආලෝක ප්‍රමාණය ෙකුත් කරන්න වර්ගමිට නිකුත් ලූමන ප්‍රමාණය ආලෝක මැනීම සඳහා භාවිතා කන්න උප්පධරණය අපි ලයි් මීටල් කියලා අපි හතුන්නන එම ලක්ස් මීටර කියලා මේ විීඩියෝගෙන් පස්ස ක ලක්ස් මීට්‍ර එක බලාගන්න පුළුවන් ගල්ලා ීඩියක මගේ ලක්ස් මීටය එක ඉති මං අවරන් කනි වගේ මේ හෝඩ්‍ර සයිස් ගත්තොත් එ හෙම ඊ දාහත්තර. දාහ එක මහදුs කියන නමින් එක තේරුම් අම කති කියර දැම් මොත්හෙ ස්මෝල්ස ඊට පස්සේ ඒ දහතර කියලා කියන්නේ මිලිමිට දාහතර කියදේ මෙතන මගලිබ පේද දාහතරයි මිලිමිටර් ධාත්‍ර පේනු මදිනේමම එක ඉස්සරහ යන්න දාහතරයි මලිම මලිමිට මේ හෝඩර එක සයිසක ඊට පස්සේ මිලිමිට පහලව Bී පහලවඒ SB කියලා හඳුන වනා මේ ස්මෝල් කැ මිලමිට පහළව ඉට පස්සේ විසි දෙක මලම විසි දෙක සාමනය ද අපි ගෙවල්ලට පෞච්ච ගන විසි දෙකෙන බ්‍රන්් එක කියලත් හඳුනනා බේනට් කැප් කියලා ඒවගේම එ නම් බී කියලා හඳන ස්බ කියන්නේ ස්ට බේන කැප් නෙ ස්මෝල් බන කැප්න හඳන්නන්නේ ස්තන් න්ඩ බේනැප් කිය හන්නේ ඊට පස්ේ විසි හත හතගයන් එකක මලිමිට විසි හතයි එක ඇතු සයිස් එක ඒ අපි කෙර හඳු වොන මේක එඩිසන්ඩස ව මිලිමට විසි හතයි අනි වාරයම ඔගොල්ලො මෙන්න හෝට සයිස් හතර කන පොටත් දැන ඉන්නවන මක බ ස්ටඩ ඒ වගේ මි නම්බර් මේ ඉදා හතර කෙළහඳුනන්නේ මොන්න ජාතිීද ඒවගේ අනිවාරම අහන්න බලනවානික පේපරල ඉතින් මේ වගේසාමනෙන් ටෝගේ ගන්න කියන්නා මෙන්න මේගැනත් පොඩ්ඩක් ඔඩුේ තියෙන්න්න ඕනේ. කවදහට දවසක ජීවිතයේ මේකත් ප්‍රදගත්තන තනක්කෙයිඒගනිස මෙන්නේ සයි අනිවාරෙන් මදකතියා ගන්න මේක තමයි අපි සාමාන්‍ය චි කරන්න ස්ටනඩ ේන කැප්ිකම අපි පවච්චි කරන්නේ තින් රට එක රටවලල මේ මලම මිලම පහල සයිස් ඒවගේවත් බලලාගන්න පුළුවන් ඒවගේම විසිත මිලිට ෙඩිසන් ස්කරව එකක ලංකාව දෙනවා සමහක්කොය සල්ලිකාර මහතරුන්ගේ ගේවල්ලෝටහෙම මෙන්න එඩිසන් ස් මිලමිට විසි අත සයිස්සකෙන් බල් බෙහෙම දානවා ති ඒ ගැනත් ඔගුලෝ හිතේ දයාගන්න මේ අනිවාරෙන්ම දයාගන්න මේකින් පස්සේ අපි ඊළඟට යන්නේ ප්‍රතිදීප්ත බට පහන්නට අපි ඊළඟ වීඩියෝගෙන් හම්බම ප්‍රතිදීප්ත බට පහ ගැන